නිරෝධ කළ යුත්තේ සමුදය වෙන කොටක් නෙමෙයි. සමුදය නිරෝධ වෙන නිපිදා වෙනකොට අපිට ඉන්නේ බල ධර්ම සමුදය නිරෝධ යම් කිංචි සමුදය ධම්මං නිරෝධ ධම්මං කරන්න අර ධම්මචක්කපවත්තන සූත්‍රයේ දැන් ධානලාභී අවිඥානලාභී ඉස්සුවරය. බුදුහාමුදුරුවෝ දැන් ධර්මයේ දේශනා කළේ. දවස් 20ක් විතර ධර්මයේ දේශනා කළා පස්සක මහන්සි. මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරනකොට තමයි අර අවිඥානලාභී ඥානලාභී ඉස්සුවරයට යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං තේරුම් අරගෙන විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි වෙලා ධම්මයට පැහැදිලා මඤ්ඤතාවයේ ඉවත් වෙලා අඤ්ඤතාවී ඉන්ද්‍රිය මතුනේ. එතකොට අඤ්ඤතාවී ඉන්ද්‍රිය මතුනේ කොයි වෙලාවෙද? සමුදය නිරෝධ කිරීමට පටන් ගත්ත අවස්ථාව. කළ හැකි කියලා තියෙනවා. සම්බන්තන් නිරෝධ සියලු සමුදය නිරෝධ කළ යුතුයි කළ හැකි කියලා තේරුම් ගත්තා. පස්සේ අන්න ධර්මයට පැහැදුනා මල්ගල කට්ටි තුන කැඩුනා. ඒ අනුව අර සද්ධා ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය ඉන්ද්‍රිය ධර්ම පහ බලගෙන ඒ අනුව මම බලන්න. එතකොට සද්දස්ස කුල පුත්‍රයෙක් කියන අවස්ථාවේදී ගෙවෙන්නේ සද්දස්ස කුල පුත්‍රස්ස වීමත් සමග සද්ධා ඉන්ද්‍රිය බලගන්න. සද්ධා ඉන්ද්‍රිය බලගැනීමත් සමග ප්‍රඥා ඉන්ද්‍රිය බලගන්න. අදේ ප්‍රඥා ඉන්ද්‍රිය බලගැනීමත් සමග අර චතු අරිය සත්‍ය බලය. හැබැයි අද ඒ බුදුහාමුදුරුව ජීවත් වෙලා හිටිය කාලේ බුදුහාමුදුරුව ජීවමාන වෙච්ච අවුරුදු 45 තරම් එක. ඊට පස්සේ ඒක පොඩි වෙනසක් වුණා. ඒක පොඩි වෙනසක් වුණා. මොකද හේතුව? බුද්ධ ශක්තිය හැමදැනම නැහැ. දැන් බුද්ධ ශක්තිය එකදන් වැඩි කියන එකක්. ඒක නිසා මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුහාමුදුරුව කිව්වා අන්නහම්බුදුරුවෝ ප්‍රශ්නෙකට උත්තරයක් ඇටියෙට මේ සද්දස්ස කුල පුත්තස්ස වුණාද සද්දස්ස කුල පුත්තස්ස වුණ පණීට සෝතාපන්න ඵලයටපත් වෙන්නේ නැහැ. චත්තාරි මානි තානානි පූර්ණනාන හතර තැන් මේ දැක ඒ තැන්දී බුද්ධ ශක්තිය දරුව තුනන්න මේ පුත්‍රය අනිවාර්යෙන් සෝතාපන්න ඵලයටපත් වෙනවා. ඒ පුත්‍රය නෙකී ඉවත් වෙනවා. ඔසියු දෙත් පිටකේ වාහන වල තියෙන සෙන්සර් එකක් වගේ අපිට ඒ පින්නේ බලන්න මතුවේ. ඔව් ඒක තමන් ගාම මේ අර කෙලෙස් මල ඉවත් වීම සම්දේන් රෝධ කරනවා කියන්නේ මොකද? කෙලෙස් මල අලුතෙන් එකතු වෙන්නේ නැහැ. තොල් කෙලෙස් මල අර කියන ඔරිජිනල් තත්වයට මනස පිළිසිදු වෙනවා. ඒකෝ සම්දේන් රෝධී මා සම්ගේ ඉන්ද්‍රිය ධර්ම බල ඒක අවශ්‍යමයි නේද සියලු දේ මගපල සාක්ෂාත් කරගන්න. බැරි වෙලාවත් බෝසත්තුමා ඔය බෝධිඥානසේවාවට ආවේ නැත්නම් ඔය වෙලාව. තමවුරු 10ක් වෙන තැන් වල කරක් ගදා හිටියා. ඔය හොය. හරියයිද? බුදු වෙන්නේ නැහැ. ඒ බුද්ධ ශක්තිය දන්වද උනේ. ඔබ එහෙම තමයි මේ බුද්ධ ශක්තිය දන්වද වෙනවා කියන්නේ ඉන්දියාවේ ඔය වෙන වෙන තැන් වල ඕන නම්රාලිපුරේ පොළොන් නැවේ ඔක අතරකම හො ගියාට හරියන්නේ නැහැ. බුද්ධක්තිය තියෙන තැනකට සත්‍යාධිමානිකයෙන් තැනකට යන්න ඕන ඔය හතර තැන් කල්ප කාලාන්තරයක් අවුරුදු 1000 ගණන ඕවා වැහිලා තිබුණා වහලා තිබුණා. හැබැයි අපේ රටේ මිනිස්සු ඔය තැන් වල වටිනාකම දැනගෙන හිටිය බව
දැන් විමල ධර්ම සූර්ය රාජ්‍යව නිසංක මහල් රාජ්‍යව ඒ වගේම දැන් ওই මහන්වර හිටිය පොළොන්නරුව හිටිය දන්තොලේ ආපහු හිටිය රජවරු බොහෝ තැන්වල සාහිත්‍යයේ තියෙනවා මේ අටම ස්ථාන වළින්න පෙරහැරි ගියා කියලා. නිසංක මහල් රාජ්‍යව අටම ස්ථාන ගාගෙන ගියා ලංකාවේ. විමල ධර්ම සූර්ය රාජ්‍යව මහන්වර රජු වුණාට පස්සේ අටම ස්ථාන වළින්න පෙරහැරි ගියා. ඉන්දියාවේ ගේගෙන නැහැ කොහෙද? කියලා කියන කොහෙද? ලංකාවේ තියෙන අටම ස්ථාන ලංකාවේ තිබුණ අටම ස්ථාන. ඒක අටම ස්ථානේ හතරක් නෙමෙයි හතර. ඒක සත්‍යදෝ මේ මුත්‍යස වෙලා අටම ස්ථාන වෙනවා හරි. ඒක නැතු කියන බැලන්. ඒක නැතු කියන සෝදාපන්න බලපත් වෙන්නේ තමයි කිමොන යහපත කරගෙන පුළුවන්. Sorry.